තුනරුවන් සතු අනන්තශරිිමත්තුව බුුණ බලයෙන් පිින්න්නතෝබ සියලු දෙනාම නිදුක්කව නීරෝගීව සුවපත්ත සියලු කායක මානසික සුවයන්න්න ව අඩුව ලැබ හැම සැනසිල්ලක්ම වේවා උතුන් වූ චතුරා සත්ත ධර්මාවවබෝධය පිණිසම උපනිිශ්‍රයවේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනව ප්‍රාර්ථනා කරනවා ගෞරවයෙන් තුංවතාවක් නමස්කාරය කියන්න බුද්ධන් සරණංගච්ඡමි දම්මං සරනංගච්ඡමි සංගං සරනංගච්ඡමි දුතියම්පි බුද්ධං සරනංග්ඡමි දුතියම්පි දම්මං සරනංගච්ඡමි දුතියම්පි සංගං සරනගච්ඡමි තතියම්පි බුද්ධං සරනංගච්චාමි තතියම්පි දම්මං සරනංගච්ඡාමි තතියම් පිහිහි සංහං සරනංගච්ඡාමි නිසාරණ ගමනං සම්පන්නං පානාතිපාතාවේරමනිි සික්ඛාපදං සමාධයාමි අදින්නදානාවේරමනිි සික්කාපදං සමාධයාමි පාමේසු මිච්චාචාරාාවරමනේ සික්හපදං සමාධයාමේ මුසාවාදාාවේරමණි සික්හපදං සමාධයාමි බිසනාවාචාාවරමණි සික්හපදං සමාධයාමි පරුෂවාචාාවරමනිි සික්හපදං සමාධයාමි සම්පම්පලාපාාවරමනිි සික්ඛපදං සමාධයාමි මිච්ඡාආජීවාවරමනිි සික්හපදං සමාධයාමි මේ තිසාරණ සහිතවූ ආජීව අටමක සීලය මාර්ග පල නිවන් පිණේසම හේතුවේවා තිසරණීන සද්ධිං ආජීවාටමක සීලන් දම්මන් සාධකං සුරක්හිතං කත්වා අපමාදේන සම්පාදේත අප සියලු දෙනාමෙක්ව තෙරුවන් ගුණ මෙනහි කරමු සාධහෝ සාධෝසාධෝ නමුතස්සේ භගವතුು අරහතුು සම්මා සම්බුද්ධසේ නමුතස්සේ භගವතු අරහතුು සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගವතු අරහතුು සම්මා සම්බුද්ධස්සೆ ಇතිපිසो බගවා අරහං සම්මා සම්බුදধು වි්‍යචරනೆ සම්පන්න සුගතോಲොකෙවිದು අනුತන්තර පರසදම්මසාරತಿ සදধাදේවමනුසානං බුද්ধභගවා බුද්ධංජීවිත පරන්තං සරනං ගඡමි ස්වාකාතු භගවතා ධම්මෝසදිදිකු කාලිකෝ ඒහි පස්සකෝ ඕපනයික පංචත්තං වදිතබබෝවිഞහිති ධම්මං ජවිতে පරන්ත සරනංගச்சමි ಪ 35 භগವਤ සාveke සங்க உju পাட்டி 35न භগವਤ සාveke සங்க ஞए পাટ 35 භগವਤ සාveke සuು, సමచ පටಪන්නು භගවෙతో සාवेකసංగು ရদදංచත්ታరి පूரிසಯුගනි අටທපුుරසපුగගලා ඊසභගවෙత සාवेකసංभು, පුනயோ පහනயோ දංखනயோ අජලි කරනීயோ අනුත්තරං පຍක්khෙත ලෝකසාති සංග ජීවිতে පරත சരනග වන්දාමි චේතිියං සබබං සබටානේ සුපතිින්දිිතං සාරිරික ධතුමහාබෝධිං බුද්ධරුපං සකළං සදා කනවාචචත්තන පමදනමය කත අச்சயං කමමි බන්ත බරි පഞතතාගත කායනවාචචත්තන පමදනමය කතං അചයං කමමිධම්ම සදි ntiික අකාලික කාയනවාචචතන පමදිනමයා කथං അചයං කමමි සංග සුපටිපන්න අනුත්තර සාධෝ සාදධෝ සාධ කාණික පින්වත්නී අද දවසෙත් අප සූදානංවැෙන අපේ සිත වැඩීමේ පිළිවෙත් මාර්ගයට එකතු වෙන්නයි ද පත්නා කොරෝණා ඕෝදුරහා සමගින් සීලුදිනාටම වඩාත්ම ආරක්ෂාකාරීව. පරිස්සමින් කටයුතු කරන්න යයි ආරාධනා කරනවා නැවතනවට මතක් කරනවා. නොදන් වානමි නමුත් සමහර විටක ඔබ තුලින් ඒදේවල් බැහැරවෙන්න පුළුවන් දැන් අපි සිත පුරුදු කරන විදර්ශනා මාර්ගයේදී විදර්සනා වඩන්න ඔබ මිස්කන්ද පංචකේ තුළ රූපකායින් නත රූපස්කන්දයේ ගිලං වනොත් ඉළඟට ධර්මාබෝධයක් නැතුූම විපත් කරගන්න පුළුවන් ගිලං වනත් ආසාස ප්‍රශ්සාාසයේ පටන් අපහසුතන් ඇතිවෙනකොට එය භාවනා මාර්ගයට බලවස්සේ බාධහාවක් වෙන්න පුළුවන් මෙන මේ නිසා ඉස්කන්ධ පංචකය නැවත හට ගැනීම නතර කරන්න ඉස්කඳ පංචකේම උදවුවක් අවශ්‍යයි විසේම මේ රූ පස්කන්දයේ උද්වශ්‍ය නීරෝගීව පාත්තගෙන ප්‍රමාර්ථ වසයෙන් ස්කඳ පංචකයම අනිච්චදු කනත්ත තිලක්කන ධර්මයට යටත් කොට දකින්න තරම් හැකියාව තිබෙන්ව. එඒ නිසා මේ කාලේ තුළ වඩාත්ම නීරෝගීව ධර්මන් සිකාරයයක්ත් ඇතිකරගෙන භාගවතුන්හන්ේ දේශනා කළ දහම් පෙල සිහිපත් කළ ුතුවෙනවා. ද සමහර වැඩිහිටියෝොනේ මේ මූාවරණය පඳගෙන කතා කරන්නකොට මආාවරණය නැවත පහලටයවමු කරගන්නවා. එලි ඉන්දදිත් ඉඩලද හැම්බිලාකම එක බෙල්ල ටර්ගෙනතියන්නගේ ප්‍රෝජණයක්ක් නැතිවෙනවා. එනිසා විසේසේම දුරස්ථ භාවයක් පවත්තගෙන කතා කරන්නකොට මආවරණය මුකේනුත් පල්ලි හට ගන්නනෙමේ හොඳටම එය පැළඳගෙන තමයි කතා කරන්න ඕනේ පුළුවන්තරන් දුරස්ථ භාවය සිටිින් ඕනේ. හැබැයි ඒත් අවශ්‍යමතාවකට පමන නැත්තං හැකිතාදුරට දවස නිස්සලමටැදී සිටමින් කටයුතු කරන්න ඒකරදැන් හොඳ අවස්ථාව මේ විදර්ශනාව. ඔබ ගෙදරක නිසා දහම් පුතපත කියවන්න පුළුවන් දහම් වැඩස්්‍රහන් මාධ්‍යය තුළින් දකින්න බලන්න පුළුවන් හැබැයිඒ පුතපත කියව්ව ධර්ම සාකච්ඡාව කරත් මාධ්‍ය තුළින් ඔ බාගෙන හිටියත් බලාගෙන හිටියත් ඒ හැම වෙලාවක්ම ධර්ම මනිසිකාරයක් භහාවනාවක් හැටියටම යොමු කරන්න. දැන් වැඩි පිරිසට මේ ධර්මමාර්ගය වචනයෙන් කියන්න පුළුවන්. හැබැයි එක අනුගමනය කිරීම පිළිබඳව උත්සුක වෙනවා උත්සාහවත්තන බව පේනතින අඩු ඉසිලු දෙනම නෙමි වැඩි පිරිසා. දැනුමිතියාගෙනන්නවා මේ මාර්ගය අනුගමනය කල්ලා මේ උපාදාන ධර්ම සංයෝජනය ධර්ම බැහැර කරන්නේ කොහොමද කියන. අවබෝධි අඩුපදාානය කැෙන හිතෙන් දැඩිව ගැනීම සංයෝජන කළ කියන්නේ බැඳීම. බඳීම මේ ප්‍රාණය කරන්න කොහොමද ැහර කරන්නේ පොහොමද කියනෙ එකට හිත යොමු කරනවා අඩුයි. අ දැනුම හිතාගෙනින් ධර්මාබෝධයට ප්‍රමාණවත්ය කියල දැනුමතියාගෙන් ක මතකේතියාගන්න එක ධර්මාබෝධයක් හැටියට හිතන බවපේනවා සමහරගෙන. දැනුම ධර්මාබෝධන දැනුම යන් තොරතුරු කොටසක් විතරයි. සමහරවිතක පොතේ තියන දේ වෙන්න බුල්ලා. නැ හිතේ තියාගෙන නක තමයි වෙනස. මේක වඩාත් ප්‍රෝජනයවත්වෙන්නේ ඒක අප භාවිතයට යොමු කරගන්න ඕන. ඒක තමයි වඩාත්ම වැදගත්ත දැන් ඔබට පින්වත්න අප යන මාර්ගයේ තුළ අප අන්නත් බුදුරජාන් වහස දේශනා කළ විදර්සනා මාර්ගයේ තුළ නමු පෙන්වාදීමේදී සමහර වචන පාවිච්චි කිරීමේ දේව ශාසනික වචචන නමුත් වෙනස්කම් පවතීමේ හැකියාවත් තිබෙනවා අ නිසා දැ ධර්මමාර්ගයේදී අප නිරන්තරෙන් උසාහ කරන්නේ අපත් කල්්‍යානමන්තෝ මේ මාර්ගයට බැසගෙන අනුගමනය කරමින් ඔබටත් ආරාධනා කරන්න දැ මේ අප දකින මාර්ගමයයි ඔබත් විමසල බලන්දැන් වැඩි හිටිව හැටියට මාර්ගයේ පිළිබඳ ඔබට විමසල බලන්න තරම් දැනුමක් පවතින ඒ දැනුම භාවිතය අරගෙන අවබෝධය දක්වා දියුණු කිරීම තමයි කළ යුතු වන්නේ ඒ මේ ආරාධනා කරන්නේ දැන් නවතත් අපි මතක්කරොත් අපිට අපේ මාර්ගියයට බාධ කරන මේ නීවර්ණ ධර්ම පිළිබඳව අවබෝධී තියෙනවන. කාමච්චන්ද ව්‍යපාද තියනමින්ද උද්ද්ුකුක්කුච්ච චිච්චා කියන. මේ නීවරණ ධර්ම පහ මැනවින් තේරුම් අරගෙන ඒවා ධර්මමාර්ගයට බාධාවක් නොවන ආකාරයට පවත්තන්න පුළුවන්කම ලැබන්නු. ැ කාමච්චන් දෙයක් කාමයට ඇලෙන්න්න තියන කැමැත්ත කාමච්චන්ද කියලා කිවේයි. එ දැ සංෝජන කතා විදි කියනවා ඇස සංඥෝජනයට හිත කර ධර්මය. රූපය සංයෝජනයට හිත කරධර්මය හැබැයි ඒක සඥෝජනයක් බවට පත්තිවෙන්නේ එහි චන්දරාගයක් ඇතිව නැතැන් ඇසතිබූ පමණිීම පානය වෙන්නේන්න කෙලෙස්තුලින් බැඳෙන්න්න එන සංෝජනය වෙන්නේන. හැබ ඇසයි රූපයයි සකස්ය නැතැන චක්කු විඤ්ඥානයෙන් චන්දරාගයක් ඇතුවන චක්කු විං්ානෙන් හඳුනගෙන ට පසුව චන්දරාගේ දැඩි ඇලීමක් ගත්තොත් ඉටතු අඩන මනවඩන පිය දැහේ කාමෙන්යුත් ඇලුම් කරන කියන ස්භහවෙන් අන්‍යතන තමයි උපාධානයන තන සංඥෝජර වන. දම මේ වස්තුූන් ඇති වැරත් දැක්නේ අපේ ඇති අනෝබෝධය තිබෙන ගටලුව තියනෙ. ඔබ බොහෝකෙනකොට මතක අපර නිරන්තරින් සඳහන් කළ සංකප්පරාගෝ පුරිසස් කාමෝ නතේ කාමායාන චිත්‍රාණි ලෝකේ. කිසිුදු වස්තුූක කාමය නේ. ගැඩලුව පවතින පුුයාගේ පුද්ගලයාගේ හිතේ සංකල්පෝල එතකට මේ සංකල්ප සිතුවිලි මොකක්ද එතකොට තමයි ඒව නාමධර්ම සිතුවිලි එතකොට අපට පුළුවන් මේවා දැම රූපයත් අනිච්චදු කනත්ත තිලක්න ධර්මයට යටත් කොට දැකළ මේ නාම ධර්ම සියල්ලක් අනි්චදදු කනත්ත තිලක් න ධර්මයට යටත් කොට දැක ගන්න පුළුවන්කම තිබෙන්න්න එහෙම නැතිව නාම අර ප්‍රිය වස්තුවෙහි ඉට වඩන මනවඩන ප්‍රේදෑ ඇලිු. ඇලුම් කරන කාමයෙන් යුත් කියයෙන් අදහසින් රාගයෙන් පැඳනු තකොට අර චන්ද රාගය කල කිවේක ඇලෙන්න්න තියෙන කැමැත්ත චන්ද චන්ද රාග රාගෙට තියන කැමැත්ත ය සකස් වනෝ එ නිසා කිසිදු වස්තූකේ වනේ අපේ අනෝබෝධය තිබුණුත්තම මේ සියලු සංස්කාර ධර්ම අනි්චදු කනත්ත තිලක්කන ධර්මයට යටත්කොට දැකළ සම්මුතිය තුළ සේ පිහිටා කටයුතු කළ පර්මාර්ථ වශයෙන් ඒවා කෙළෙ සකස්වන ආකායට ඇසුරු නොකරගන්නඒ පුරුද්ධ තියෙන් නඕන දැන් මහා සතිපට්ටන් සූත්‍රයේ කායානු පස්සනා ේදනානු පසනා චිත්තාානු පසනා දම්මානු පස්සනා කියන සතර හති පට්ටහාන කතාවිදීම් පෙන්වා දෙනවනී මොකක්ද අත්තිකායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝත ප්‍රත්‍යයංගෙන් තත්වය නැතම් ප්‍රත්්‍යයන්ගේ උපකාරීත්තයෙන් ප්‍ර්‍ය කරගෙන තියනෙන පඒවා අප අනවබෝධී හිටයොත් අ ප්‍ර්‍ය ප්‍රත්‍යයන්ගේ උපකාරයෙන් සකස්හෙච්චි මේ ශරීරයයක් තිබෙනව පටව්‍යපෝතේ ජෝවායෝ කියන අදගතය වැගරණ බව උස්නය වායෝ කියන මෙන ධාතුන්ගෙන් සමන්නාගත මේ කය දකින රූපස්කදී. එතකොට හේතුගෙන් සකස් වුනු කය හේතුවන්ගේ විසිරයාමෙන්ම නැති වෙලා යන එ නිසා යාවදේ වඥානමත්තාය පතිස්්‍රතිමත්තායි මෙන්න මේ අවබෝධය අපි ඇති කරගෙනම මගේ මමව මගේ ආත්මයක නැහැගීමෙන් ඉතින් දැඩිවගන්නේ නෑ එහෙම ආශ්‍රය කරන්නේ නෑ මොකද හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා නැති නෝන දෙයක් විනාශ නොමනදයක් හටගන්න නෑ අත්තිිකායෝතිවා පණසසති පටවිධාතුවන්ගේ සකස්වුණු ශරීරයක් තියෙනු එය මගේ මම මගේ ආත්මයකෙන් අදහසින් ආස්ශ්‍රය කරන්නේ ගන්නේ නෑ මේ සත්ව සංස්කාර ලෝකයේ කිසිවක් දැඩිවගන්නේ නෑ උපාධානයට හසු කරන්නේ හටගන්න හැම දෙයක්ම නැතිවෙනෝ නැති නොන දෙයක් හට ගන්නේ නෑ එ මෙතනින් අර කාමච්ඡන්දය සකස් නොවෙන් පුළුවන්කම තිබෙන් ඕනේ. ලෞකික ලෝකයේ ජීවිතය පවත්වනකොට යහපත දකිනෝ අයහපත දකිනෝ මත කැනේ ධර්මකතතා නිතර අපි පුරුදු කරන මාගේ තුළ පෙන්නල දෙනවා. යහපත් කියලා හිතන් දඩිව ගඩ උපාදාානයන් යන්නේ අකමැති කියල ගැටීමක් කියන්නෙත්න. එතන හේතු ප්‍රත්ත්‍යයන්ගේ ක්‍රියාවලයක් නාමරූප ධර්මයන්ගේ ක්‍රියාවලයක් මෙතන ති. චිච්ස උපාධ තියෙන ඉති මස්මන් සති දං හෝති මස්මිින් අසති දන්න හොති. මේවා පෞතිනොකොට මෙන්න මේ පලේ තියනවා මේ මේ හේතු නැතිවෙලායනකොට මේ පලය නැති වෙලා යනවා. ඉමස්ස උපාදා ඉදං උපජති ඉමස්ස නිරෝධයි දන්නේ රජති මේ උපදිනකොට මේ පලේ උපදිනවා තුර මේ නැතිවෙලා ග තැන මේ පලයක්ත් නැති වෙලායන්. දම්බලන මේ සරල කතාව මතකය ඔබට අපට පැහැදිලි. දැ මේ? භාවනාට විදර්ශනාවට වශ්‍ය මාර්ගයට දුකින් නිදහස්සීමේ මාර්ගයට සම්ම ප්‍රඥාව ලබා ගැනීමේ මාර්ගයට යුමකර ැනීම මයි ඕන තිං කාමච්ඡන්දයේදී වස්තූන්ගේ කාමයක් ඇතිනේ එක අභාවිත හිත තුළතමයි සකස්සේ. ව්‍යාපාදය තර්හවතය මේ අකමැති අරමුණට දක්වන ප්‍රතිචාරය තමයි පටිගේවෙන්. මුලින් සෝක කරනොම් ඉළඟට හඳීම වෙන්න පුළුවන් ආදීවසය. ඒත් තරහව කියන දේ මුලින් අකමැති අරමුණට සිවුන්ව සකස්සේජී නාම ධර්මය සිතු විල්ල ඒ සකස් වුුණු. ඒ අවබෝධය තියෙන්නවා තුොඩ එත් දැම්ර අජ්ජත්ත හේතු බහිදය හිතු තමාගේ හිතේ අනෝබෝධය නැති වෙච්චි නිසා අනවබෝධය නිසා බාහිර වස්තුූන්ගේ ක්‍රියාකාරිත්තයේ දැම් පුද්ගලයේ බනිිනෝ කියලා තමාගේ හිතේ අනවබෝධය තිබුණොත් අපි අනවබෝධය නිසා පුද්ගලයගේ ස්වබභාවය මගේ අභාවිත මනිසු ස්භාවයි තත්ය කරගෙන තරහ ඇති කරගන්න හිතය ගැටීීමමක් ඇති කරගන එක ඉතින් දියුණුවනවා දියුණ කියන වෛරය කකෝධදය පලිගැනීම සඩු දබර විනාස් ජීවිතව නි්‍යසයබව බවපත්වයක මිනිසා තමන්ට ව්‍යාපාදේදීත් අර සියම්ම මේ සිතුවිල දකිින් ඕන තමන් අකමැති සිතුවිල්ලට දැක්වන ප්‍රතිචාරයා ත මම මම මගේ මගේ කියලා ගත්ත ැත් එහෙම මම කියෙනෙක් හෝ කිසිවක් නෑ කියනක දැන් අවබෝධීන් තියෙන්නවා. මම කියල හෝ කිසිවෙක්කෝ කිසිවක් නෑ ධාර්තිස්කන් ධාර්තනන්ගේ එකතුවගෙන දැන් අවබෝධය තියෙනවා. ඉංසා මේක ස්තිරයි සදා කාලිකයි කියලා ගන්න දෙනෑ හේතුවම් පත්ථ්‍යකරගෙන සකස්සල හේතුන්ගේ විශරයාමි නැතිවෙලා යන්න. එතකොට අකමැති අරමුණට ගැටෙන්න කෙනෙක් නෑ වවස්තුවක් නෑ. අ බාහිර රූප සද්ද ගන්දරස ඉස්පර්ස සිතුවිලි තමකමැතේ කියලා ඒවා මතු වෙනකොට මෙතන තමා අත්තරල සම්මුතිය තුළ පිරිසිදදු වයි ගැනම ඉගනීම රැකිය අවබේ විවාහය දරූගේ ද කටයුතු කරනවා නමුත් පරමාර්ත වශයෙන් අවබෝධ මෙතන ස්තිර සදාකාලික පුද්ගලයෙක් නෑ මේක විසිරීමක් මෙතන තියෙන් අනිච්චදු කනත්තති ලක්ණ ධර්මයට යටත්කොට දැක්මක් තමා තුළ ඇති වුණොත් අන්න අයගේ අකමැති රූප සබ්ද ගන්ද රස ඉස්පර්ස සිතුවි ලිනිසා අප තුළ ගැටීමක් ව්‍යාපාදයට පටිගේයට හේතුවක් වියයුතුන්නේ එකක නුවනින් දකි නොනනි දර්ශනාවෙන්ම දැකල මැහැර කරගන්න පුළුවන්කම ලැබින් අඩුමගානය ආදයනයේ දැකළ දැම්ම අකමැති අරමුණන මම ඒ පුද්ගලයන්ග නැත්තම් බාහිර වස්තුූ මටවන විදිට පවතින් තිනි සසා ඇතිතුේ අකමැති අරමුණ දැම් පටිගයක් වෙන්න. තරහක්ව යන මේක ටම හොඳනය කියනතනේ මටම හොදනය කියන මගේ සිත දෝෂ්‍ය වවා. දෝෂ වෝ හිතින් කියන කරන හිතන කියන කරන හැම දෙයකම ප්‍රතිවිපාකය පලවිපාකය පාපයක් හැටියට ඔබප දන්නවනි. මෙන මේ නිසා සිත දූෂ්‍ය වන ස්වභවයක් බැහැරගන්න ොඒක සාමාන්‍යවස්ථාවත් හිතනවවා ගැඹුරු වසෙන් මම කිය නැන මිවිවත් කරත් තේතුන්ගේ ්‍රියාවලේ නැති විච්චතන අපි සම්මුතියෙන් ප්‍රඥාපතියෙන් පනමගත්ත මත් නැතිවලයනකන දගන්නකොට අන්නගේ වරද ඉදිරයේ තමන්ට යහපතක් නිවැරදිදේ කියල දෙන්න පුළුව තමන් ටාර්රක්‍ෂාවවෙන්න පුළුවන් හැබයි තමාගේ හිත තුළ මම මුල් කරගෙන දේශය තරහාවක් වෛරයක් ඇතිවෙනවා කියන එක සිද්දනු වෙන මොකද මෙතන මම කියන්න කෙනෙක්නේ. මේක සම්මූතිය ප්‍රඥප්තියෙන් පනමගත්ත මම පමණයි මෙතන සිටින්නේ කියලා ඒ අවබෝධයදැෙන් අපි සකස්වල තියෙනවා සකස් කර ගන්න කාමච්චන්ද ව්‍යපාද තියෙනනමින්ද. හිතේ ඇතිවන මලානික ගතිය. නිදිමත ගතිය එ අර්දැ ස්කkanඳා ආතනයන්ගගේ සමන්නාාගත මේ පුංජය අනිච්චදදු කනත්ත තිලක්කණ ධර්මයට යටත් කොට දැකලා අපේ හිත මමත්වෙන් අස්මිමානය මම වෙමි කියන ඒ මත්යෙන් අස්මිමානයෙන් බැහර වෙච්චි තැන හිතේ සකස්සේන මලානික ස්වභභාවේ ඒ නාමධර්ම සිතුවිලි හටගත්ත වගේම නැතිවෙනවා කියන අවබෝධයෙන් අපි දකින්නවා ඒ දැක්ක විදදර්ශනා දැක්ම විපස්සන විශේසේම දකිනවා නිැ දන නිච්ද කනත් ති ලක්න ධර්මයට යටත්ය කියෙන තැනකින් දකිනවා. හටාරගෙන බිඳී නැතිව යනවා කියෙන දහස මහැදිලික. මිළඟට උද්දචක කුච්ච හිත ඇතිවන විසිරයාම පසු තැබීම. මුලයිඉන්දලා කාමච්චන් දෙයෙන් බැහැරවෙල පටිගෙන් සංසිඳවාගෙන හිතේ ඇතිවන අර මලානිික සවබභාවව බැහර කරගෙන නොකට හිත විසිර යක්න උද්දච්චකටයක් නැතුවය. රයා මතර ව ඉළංඟට කුක්කු චිකව පසුතවෙනයම් මේ දැන් විසිරිලා සිටන සිට හිතන කියන කරන දය නිසා තමයි සමයියට පසුතවෙන්න වෙන්න. පසුතැවෙන්න මොනවද කළ අකුසල් නොකළ කුසල් ගැන. එනිසා ඒ අවබෝධයෙන් සිතසිහ පිහිටුවන්න පුළුවන්කමති බෙන්න්නවා. විචිගිච්චා. ධර්මමාර්ගේ බැසගත්ත ශාමකයට බුදුරජාණන් වහන්සගෙන සකයක්නේ අප අවබෝධයෙන් සරණ ගිය තතාගත බුදුරජාණන් වහන්සේගේ මගේ අනුගමනය කරනවා කියලාඒ අවබෝධදෙන් තමන්ට තියෙන එකොට ධර්මය හොයා ගෙන නවා බුදුරජාණ වහන්සගෙන් සැකයක් නෑ ධර්මය ගෙන සැකයක්න ර සංගරත්නයගෙන් සැකයක්නෑ දහම් මෙසින් විමසලබන් හො ධම්ම විචය සම්බුද්ජන්ගයට යටත් කරලා මිස්කන්ද පංචකය අනිච්චදු කනත්ත තිලක්කන ධර්මයට යටත් කොට දකළල සම්මතයේ මම කියල පැවැත්තුවත් මගේ කියල පරිහරණ කළත් පරමාර්තවසය මේ කිසිුවක් මගවෙන්නේ නෑ මේ තුළ මනේ මගේ වසගේ පවතින් නෑ කියන අදහස සිතුතුළ සකස්සෙන් වන්නු. ධර්මය හොයන්න පුළුවන් ඇ තමන් ආත්මය මුල් කරගෙන මාර්ගේ හොයන සැකයක් නෙමේ තමා අත්හැරගන්න කරුණු පැදිි කර ගනීමක් පමණය. මෙ විදිට සැකෙන් බැහැ වන්න බුදුරජාන්වාස ධර්මලත්නය ආර සංගරත්න එක සැකේ ්‍රසිික්ෂාව සීලකිරේ සැකේ අතීත භවය අනාගත බවේ තනාගත බව දෙකම කෙරෙහි පටිච්ච සම්පාදධර්මය කිරරි ඇති සැකේ මිනි සැකය කලකිව ම ඉක්මණින්ය සඳහන් කළේ විස්තර කරන්න නතු උබ දන්න නිසා නමුත් දැනගත්තට අවබෝධයටෙන් නඕන දැ සමහර අය දමි විදර්ශනාවෙන් හඳුන්න්න කරුණු ගැන ඔබට ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නතිත සමහර තරලුක අවබෝධයක් නෑ අවබෝධය තියන අය මාර්ගයට පිළිපන් ශ්‍රාවකය වෙනකොට නිරාමිසව අදදැකින් ලබනොකොට තමන්ට මඟ එලි පෙහි ලි වෙනවා වසාරජ තත්ත්යට පත්වන වයිසා රද්දත්වයට තමාට මඟ පිළිබඳව ඒ අත්දැකෙන් සකස්්‍ය නොකට තමාටම ඒ අපර ප්‍රච්චයා සත්තු ශාසනය වෙහැති මේ ශස්තෘූ ශාසනය පරප්‍රත්්‍යය නැතිව තමන්ටම අරමුණු විසඳගෙන මොකද විසඳීම හටාරගෙන බිඳී නැතිවෙනවා එනිසා උපාධානය කර ගන්න මගේ මම වෙමි මගේ ආත්මය කියලා හිතන් දැඩිවගන්න කිසිුවක් නෑ කියලා කිසිවෙක් නෑය කියලා අවබෝධයට එනවා ඒ අවබෝධය නැවුණනාම තමයි මේ ගැටලුව පෞතියන්නේ. එතකට අර දැනුම තුළ තිබුනට අරමුණු හා සමගින් මම මගේ කරගෙන සිටින්. කැමති අරමුණු මගේ කරගෙනි නෙ දැන් දෙමෝපියෝ දරුවෝ සාමයා බිරිඳ මුණුබුරු මනු බිරියන් ගේ දොර දනදහන බලන්න. සීලයේ පිහිටල සම්මුතිය තුළ පරිහරණය කරනවා කියෙන තැනට වඩා. සිවුන් හෝ ගැමුරට මේ මගේ දේවල් මෙ මටෝන විර පවතිය ඇත්ත දර ද නැතිව න්න බ. මොවෝ වෙලාද දන්නේ නේ මීදීරණය සැකය බය මේවා ඇතිවෙන්න්නෙත් මේ ඇලීම හා උපාධානයේවත් ගැටීමත් මේ තුළ පවති නිසා එනිසා නිීවර්ණ ධර්ම බැර කරගෙන හැම ආරම්මණයක් ොස්සේ අනිච්චදක් දුක්ක අනත්්‍ය තිලක්කන ධර්මයට යටත්කොට දැකීමෙන් ඇතිකරගත්තා වූ චිත්්‍ර පාරි සුද්දිය සංස්කාර බවට පත්නොවෙන්න අපි අවබෝධයක් ගන්න පුලන් සංස්කාර හදාගන්නව කියන්නේ බවය හදනව කියනද ද්‍යා ොදනීම අභාවිත හිත දැම අපි සංකච්ඡා කන්නනවා මාර්ගයට එන්න බැරුව ඒ හඳුන්ඇතකට මූහේ කියලා අභාවිත හිත කියලා අවිද්‍යාාව නිසා අවිද්‍යාවෙන් අවිද්‍යා වඋනා හිත දෝෂ වෙනවා මම මගේ කරගනම ඉන්නේ එතකොට සංස්කාන සංස්කාර පටන්ගත්තම වි්ඥානය ප්‍රබල වෙනවා ප්‍රගුණ වෙනවා මහුෘදයට පත්වෙනවා ඉට පසමදන විඤඥාපච්චය මෙනාමරූප නිස් කඳ පං්චකය සකස් වෙනවා නම රූපවලින් සලා එතන සලා එතනලින් පස්ස පස්සෙන් වේදනා ේදනාපච්චයෙන් තෘෂ්නා තෘෂ්ණාවෙන් භව භවෙන් ජාතිය ඉපදනම් ජාති ජරා ්‍යාධිමන සෝකප්‍රතිය දුබ්දුම්නස් මේ සල්ලට මුහුණ පහන වෙනවා දැගේ සරල වශයෙන් වචනයෙන් අපිට පැහැදිලි දැ එතකොටර අවි්‍යාපච්චා සංකාර සංකාරපච්චා වි්ඥානං විඤ්‍යාපච්චා නමරූපං නමරූපච්චා සලායතන නම ර පාතිනකට ස්කන්ඳ පංචකෙන් අපිට හොයාගන්න පුළන් ආයිතර රපස්ක කන්දය තුළි. ඉළඟට රූපස්කන්දයේ ඇසකණනාසේ දිවසරීරයට සකස් එෙච්චි රූපසද්ද ගන්දරස ස්පර්ස ධර්ම මතු කරගන්න පුළො. ඒවාහා සමගින් ඇස රූපේළග චක්කු විඤ්‍යානය කන්ට සබ්දලඟ සෝත ං්්‍ය ආද්‍යවසයෙන් හයාකාරයෙක විඤ්ඥානය මතු කරගන්න. ඉළඟට ඇස රපය චක්ව විඤ්ඥාන් ස්පර්යෙන් ඒතුන එකතුින් ඉස්පර්සය තමයි චක්කු සම්පස්සජා වලකිවේ. සෝත සම්පස්ජා ගාන සම්පස්ජා ජුහා සම්පස්ජා කාය සම්පස්සජා මනු සම්පස්සජ හයා කාරයි. ඉළඟට ඒය මුල්කරගෙන වේදනා පටන්ගන්න. චකච පට චරපේ චුපද ජති ක්කු වි ාන තින සංගති පස ප්යා ේදනා. වේදනාකිව සපතුදුක් මදධ්‍යස්ත විින්දී. දැන් අපේ මේ ජීවිතවොල වඩාත්ම ඔබට අර්මුණුවසි. විදර්ශනා කරන්න තියන අවස්ථාාව තන තියෙන දැ මේ කාලයේ තුළත් හරියට කටයුතු කරගන්න බැරුවූ. එලියට පහල්ට ලන්න බැඩන කරගන්න බැරුව මේ බොහෝ දේවල් මගැහැරිලා අඩ වැහිලතියෙන් අවහිර වෙල තියන්නේ අන ඒතනක දිපවා විදර්ශනාවට යුමු කරල බල. අපේ හිතවෙන හිතේ සකස්සෙන සිතුවිලි අකමැති සිතුවි ලිනේද මේක පටිගයක් මේ ගැටීමක් නේ. කැමතිව යෙනවා කමැතිවතින කොට කැමැතියකේ තදිින් ඇලනුවකෙන ඔට අපට වැටහෙන් ඕනෙ සිවුව. මේ සිතුවිලිවල මෙතන උපාදාානය වීමක් තිබෙනවනය දෙකිලා. එඇතුකට සිතුවිලි කියන තැන බට දකින්න පුළුවන් රපයක් හැටිට දකින්න පුළුව ඇසට රූපය කණට සබ්දාාදීවසෙන් මේ රූපයක් හැට දකිනවා. ඒ රූපය කියන තැන දකින්න පටව්‍යාපෝතේජෝවායෝ වන්න ගන්ධද රස ෝජා කියෙනන සුද්දාාශ්ටකවලින් සස්වනු රූපය. ටවී ආපෝතේ ජෝවායෝ වන්නගන්න රස ෝජා මේ සුද්දාාෂ්ට කොලින් සකස්ේච රෝපයක් අපේ හිතේ සකස්සෙන ඇසට රූප කට සබ්ද නාසේයට ග්‍රහණ දිවට රසකාට ස් පාර්ස මනසට ධර්ම එන සිතුවිලි මේ සියල්ලම දැන් අර ඇසට රූප කණ්ට සබ්ද වසයෙන් ආරම්මණය සකස් වෙන වගේම සිතුවිලි වල්නුත් අපි රූපයක් සකස් කරගන්න අන්න එතේෙන්දී දු කනත්ත තිලක්න ධර්මයට යටත්කොට අපි මිනිහි කරලා. මේ නනාම ධර්මයයක් එකතුක් නැත්තන් හේතුම් ප්‍රත්් කරගෙන සකස්සල හේතුන්ගේ විසිරයාමය නතිවෙන යන සංකතය සංකහාරයක්. අනිච්චදු කනත්ත තිලක්න ධර්මයට යටත්ය කියන හැඟීමෙන්. මිනි කරන්න මිනි කරන්න මම ගැවිලයන්න ඕේ ම ඉවත්ෙන් මකින් උපදාානය බැහරවෙවන්. සම්මුූතියට පවතිවා ගිලං වෙන කොට ිහෙත් කරනවා ඔබ අම්මතිය තුළ දෙමෝපියෝ රක බලා ගන්නවා සමයාාබිද දරූ ආදීවශයෙන් කටයුතු කරනවා. හැබැයි පරමාර්තය පදනම තුළ මමනේ. මගේ නෑ මගේ ආත්මය කියන එතන පදනම තුලන එතන සුංඥතවෙන්න ඕනි හිස්වෙන්න ඕන. නොවැලී නොබැඳී නොගෙටී සිත පාත්වනවා කෙන තැනකට සිත සකස්සල තිබෙන් වා. මේ ඔබට කරුණාවෙන් පෙන්වා දෙෙන අපත් මේ මාර්ගය තුළ නැගී සිටිමින් මුණ කරේ සිත සිහය පිහිටතුවා ගෙන කෙලෙස් සංසිින්දුනවා කියෙන අදහස සිත්ති දරා ගෙනයි ඔබටත් මේ වෙනුවෙන් ආරාධනා කරන්නේ අපි ධපාර්ශය එකතු වෙලා මේ ගෞතම බුද්ධශාසනීම ඒ පර්මාත ධර්ම අවබෝධීින් ගෝර වූ සසරින් දුකින් අත්මිදෙන් අප අධිෂාන පවතින ඉතිමා සඳහන්කළ දැව දීවන ධර්ම කතා ගැඹරින් සඳහන් කළේ පංචනීවන ධර්ම බහැර කරගෙන මළඟට සත්ත බුද්ධයන්ග ධර්ම කෙරෙහි ෝධිය අ ති බන්න ඕනේ මතකයිනි දැඟුවයි දහම් කරනට බොහොමයක් මතකේ තියෙනවානි ඒවා පෙළ ගස්සගෙන තමාගේ චරිතයක් එක්ක තමාගේ සිතින් මේ ඇලීම ගැටීම මුලාව බැහැර කරගන්න පොහොමද කියන තැනක නැගී හිටින්න ඕනි එතකොට මේ බුද්ජහග ධර්මකරරි ඔබට පර දැනුමත් තිබෙන්න්න ඕන අනේ ඒ දැනුමත් එක්ක තමයි මාර්ගගේ පෝෂණය කරගන්න පුළුවන් කලලා බැනිගැ ලෝබ දෝසමූහ බැහැර කරගෙන පෝෂණය කරන්න බෝධ ෝෂණය කරගන්න වඩා දියුණු කරගන්න පුලුවන්කම ලැබේ මොනෝදතකට සත්්‍ය පුද්ජංග ධර්ම සතිය ධම්ම විචේ විරිය පීති පස්සද්ද සමාධි උපෙක්කා. දැම පින්නත්ති කටපාඩ මේ මතකේ තියෙනෙත් හොඳයි. ධර්ම මාර්ගේ දිී මතකේතියනකොට ලොකු පිහිට අතියනවා සතිය ධම්ම විචේ විරිය පීති පස් අද සසාධ පක ම න ර ස්ත ට බ. ොෝදේශනාවට බහස්සාමන් වහන්සරගේ දේශනාවට හුන් කන්දීල පොතපතිකිවලයන් අවබෝධික කෘත්තිය නොවට අමුති විස්්තර කළ යුතුනේ. එනිසා චතුරාසත්්‍ය ධර්ම අවබෝධයට මගහදන බෝධී අංගහත කෙරේ සත්තිය සතරහති පට්ටානම. ධම්ම වි්චේ මේ ධාතිස්කන් දාායත නාදීවසෙන් අනිචදු කනත තිලක්කන ධර්මයටටයටත් කොට දැකල සම්මූතියට පැත්වත් මම මගේ කියල පරමාර්තවසයෙන් මෙහි මම කියල කිසිවෙෙක් නෑ මම කියල යමෙක්නේ මාතුල යමක්නේ. මගේ වසගේ මට ඕ රිසි විදිහයට කිසිවක් පවතින්නේ නෑ කියන අවබෝධය සකස්සෙල තියෙන්නවා. ධම්ම විච්චේ විරිය. අතරහම ප්‍රධන්වීරේම පවති ඕනි නපන් අකුසල් නූපදුවන් උපන් අකුසල් බැහර කරන්න නූපන් කුසල් උපදවන් උපන් කුසල් වැඩදවුණන කර. එතකොට සතිය දම්ම ්ච රිය පීති නිරාමිස ප්‍රීතිය ලබන්න ඕනි. එක ලැබෙනව අත්හැරීම තුළ අවබෝධය තුළ තමා අතල් ලබන ප්‍රීතිය දැනෙන් ඕවා. උත්සහ කළ තමන් දැනෙනවා සති ධම්ම වි්චේ විරිය පීති පස් අද්‍ය සමමාජුපේ පපස් අතිෙන් සැල්ලු බව කෙස් බැහරනකොට සහැල්ලූබ එතකොට මහාසති පට්ටාන් සූත්‍රේම සඳහන් කලාවගේ අර තෘෂ්ණාව ඇති වෙනකොට බරගතියෙන්ම දැනගන්නුන් දැන් තුස්නාව ඇස ප්‍රත්්‍ය කරගන්නේ ඇස උදව් කරන්නේ ඇස යිතින් තමන්ගේ අනෝබෝධයනය සහිතන්දී ඇසෙන් ප්‍රත්්‍යවීමක් වුණක් ඇස උපකාරයක් වුණ හේතුවක් වුණ ඇ හැබයි ඇස නිකං වෙන්න නෑ එක වෙන අරවස්තු නිකං වෙන්න ඒ අභාවිත හිත නිසාතමයක වුණන දැන් රහතුන් වහන්සේට තියෙන හිතම තමයි රහතුන් වහසට තියෙන ඇසම තමයි අසුතුව පෘථජය පුද්ගලයට තියන්න ඒ එවනි ඇසක්මයි දැන් විද්‍යාත්මක ක්‍රියාවලිය බැලුවොත් අපි මතුපිටින් පෙනෙන එක වගේම පවතින් හැබැ අභාවිත හිත තමයි ඇස අල්ල ගත්තේ කෙලෙස් සදාගන්න රප අල්ලගත්ති උපාදාානය කර ගත්ති කෙළෙ සදාගන්න. හැබැයි බාවිත හිත තිබුණනත් අනිච්චදු කනත තිලක්කන ධර්මයට අත් කොට දකින ඇතිබුණනාදේ. ඇස රූපගන්න රූපතියන රූපතිබුණදේ රප අවශ්‍ය රූප දකින අකම රූපත්තික ැ න රප ෝක තිය රපේතිය රූපල ර ්‍රක්ම ල කිනීමේ ම සඳහන්ගේ ස්කඳ ලොක තු පති රූපස්කන්දයේ පවතින. සැහල් අදදෑන පස් අද්දිය සමාධ පෙක්කා. රම්ම අත්තරීම කෙරහි නොවැලි නොබැදී නොගැටී පැවැත්ම කෙරෙහි සමාධය පවතිනවා උපෙක්කා දැහි තැලීම කුත්නය ගැටීම කුත්න එක හොඳදටම තමට වැටයනවා. සම්මතිය තුළ ඉතාම ප්‍රියයි කියපු. ඉතාම ප්‍රියයයි කියෙන රූපයක් සබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්සය සිතුවිල්ලක් එන්න පුළලො. ඇැබ තමන්ට වැටහෙනවා. ඉතාම පියයි කියල සම්මධය තුළ පැවතුනත් උපාධනය ධර්ම මගේ සිත තුළල සකස්ෙන්නේ කිය. එක ඔබ බලන්න සාමයාබෙන්ද දෙමවතුෝ දරුවූ කර දැ වැඩිහිට අත්තට දෙමපිය නැත්තන් වාමයාාවන්ද. ඒත් නැත්තන් අඩුගන්න දරුවන්ගේ මනපුුරුමිනි බිියන්ගේ ඔබෝ බේ කියන ොහො කෙනෝ තමන්ගේ හදාගත්තගේ තමන්ට අයිති දේවල් වස්තු කියනතනින් හෝ ඉතල බලන්න ඒ උපෙක්හා විදර්ශනා වඩාගන්න පුළුවන්දකෙල් කැමතිය කියන දේවුනක් ප්‍රියයි කියන දේවුණක් උපාධානයවෙන්නේ නැතුව සංෝජන කරගන්න නැතුව ඒතු පත්තරගෙන සකස්ව වන හේතුන්ගේ විසිරයාාවමෙන් නැතිවෙනවාගෙන අවබෝධය පාතින.ඒවගේ ම රකමති අරමුණු කර ගැටන දැ ම මම ඉන්නතන නේ ගැටීමන්නේ ලෝබදෝස ොහ සකස්යෙන් මම නැතිතැන අවබෝධයට අවම නොවැල නෝ වගේම ගැටන්නේ යමකුත් නෑ. ලෝබිය සකස්යෙන්ෑ වගේම පටිගේ සකස්න්නේ යමකුත්නේ එහෙම වෙනව නම් අපිතාවම් මදි මේ දැනුම තිබනට භාවිත හිත නැමත නැවත නැමතනවට පුරුදු කල්ලන්නේ. ැතනමත පුරදදු කරන්න එකකටඔය දන්දීම සීල අත්නිීමම නරුමර කන්න නෝනේ දැන්දීම සිිල් රැකීම උදවකිරීම අන්න අයට උදවකිරීම කරුණාවන්ත බව කල්්‍යයානවන්ත බව මේක කිය නොක්කෝම දේවද. අන්ඇ හොඳ දැකීම හොඳ අනුමත කිරීම පිනට යවු කිරීම නැත්තම් මෙත්තා කරුණාමුදිිත අඋපෙක්කා සතභක් විරණ පැත්තිීම මේ හැම ඔස්සේ මේ උපෙක්කාව විදර්ශ නවපෙක්කාාව අනිච්චදු කනත තිලක්කන ධර්මයටත්කොට දැක තිවන සැනසි ලර පස්සද්දෙන් අනතුරු උපෙක්කාව මේ මනා වැඩිනවද මනාව සකස්සල තියන ොද කියල දැක ගන්නවා අන්නේ දැක්මත් එෙක් මේ ලෝබ දෝස මූහ ආදී මේ ආත්‍රව ධර්ම බැහැරන පටන් ගන්න චන්දරාගේ බැහැරවලියනො සන්දරාගේ බැහැරනු කියැන සම්ම ප්‍රඥ සම්ම ප්‍රඥාවෙන් දකින සියල්ලම එකොට අනි්ච දුක් කන්න තිලක් කන ඔස්සේට දකින්නන්නේ දකින සම්ම ප්‍රඥන්ගේයේ දැක්ම තුළ කට නිමිති ගැනීම සිද්ධ වෙන්නේ නෑ කෙළෙ සදාගන්න අනිමිත්තයි. අප නහිතයි කිලේසියන් ඇලීමක් සකස්යෙනනෑ කිසවක්කිරේ ඇලෙන්න්න ගැටනියමක් නෑ කියලා අවබෝධිනයට සුංනතයි. සුනතිකගේ බඩු බාහිරන ඇතේ කියනක න නම ැත කියන අදහස නමේ කර්මහදාගන්න මගේ මංවෙන් මගේ ආත්ම කළ ඇලන්න හෝ ගැටනියමක් නෑ කියන හිත නිදහස්ස නට සුංඥතා ස්වභාවය දැන අවබෝධටන. පිනත්න අදට මායේ විස්තර ේතනින් අවසන් කරනවා දැම්මෙන් ඔබට මතක්කොට දුන්නේ අපි යන මාර්ගය තුළ ඔට මා දෙපත්තක් අද මතක් කරේ නිීවන ධර්ම කාමච්චන්දදාදේ නීවන ධර්ම අවබෝධයෙන්ම බැහරකරගෙන සම්මා ප්‍රඥා පහළ වෙන නිවන අරමුණු කරනාාකාරයටම සත්්‍ය පුජ්ඥාග ධර්ම වඩන්න එය මනා දැනුමෙන් අවබෝධයට අරගෙන වැඩියීමට සකස්ෙන්න්න ඔට උපකාරවෙන් නතමර සප්ත විසුද්ිය අපි ගත්ත කෙලවරට එෙනකොට විුදදි චිත් විුදදි ි්ි විුද්දි ංකාවිතන විසුද්දි මග මග ඥයාන දස්සන විසුද්ධි පටපදාාඥාන දස්සන විසුද් යන දසන විුදීම විසුද්ධදි වලනුත් පිරිසුදවීම අනුක්‍රමයෙන් පාත්තගෙනයන් වනු බොද්්‍යංග ධර්මකරේ මන අවබෝධයක් ලබනවා කියනන්නේ පැත්ත් තිස් පර්ස වෙන. සීලය පිරිසුද වනවා සිත පිරිසුද වෙනවා දෘෂ්ටියි පිරිසුදින ලංකාවිතන සැක ඉස්කන්ධ පංචක මුල්ලකරෙන මම මගේරෙන සැඇතිවෙන ැති වෙලායන අ විස්තරයෙන් පැහැදි. ඒ විසුද්ධිහා සමගින් සකස් වෙනකොට ඉදර්සනා ඥාන ඉබේම අපි ඇති කරගන්න දැනනවා උද අවවේඥාන බංගඥාන බයිතු පට්ටාන ආදීන නි්බිධානු මුංචිතු කම්යතා පටි සංකාන සංකාරු පෙක්කා අනුලෝම සච්චානු ලෝමක වැඩන්න පටන්ගන්න දැම දැනුම පූර දැනුමක් බවට පත් කරගෙන අවබෝධි බවට පත් කරගන්න ආකාරය තමයි පෙන්නුම් කළ ඉනිසා ඔට ද මේ වෙලා බැරි වුනක් ගෙදර කදගෙන උදේපාන්දර බොහෝ පිරිසක් පොඩි බහ මඇතුල කාර හලෝ සිෙටන වෙලාක් කියෙන පුල නැතන් මන්ටම හදකලාවවෙන්න පුළුවන් කාරයක්ක් තමන්ගේ කාමරය හෝ තමන් තෙරුවන් වදනාකන බුද්ධ මන්දිරය හෝ නැත්තම් භවනා කන පුංචි කටියක්කෝ කුමක්හෝ. තැන තියන මේ වෙලා වන තුදේපාන්දර ඔහොඳ වෙලාව. අඩුගානී පෑ භාගයක්කත් එම නත්තැම් පැයක්වත් විදර්සනාවය ොමු කරන්න නැතම් වෙලා බැරිනයි ඉඩලද දැන්. සහය පාත්තන හැමවෙලාවක්ම හුස්ම වැටන හැමවෙලාක්ම සතර ඉරියව් පාත්තන හැමවෙලාවක්ම විදර්සනාවේ යුක්ත සතිය සය පවත්තන භහවනාමාර්ගය තුළ විදර්ශනාව තියෙන්නු නමුත් ම සමුතිය තුළ පැවස ඉදල අද වෙලාවක්ක හෝ තම මේ විදියට මේ විශේෂයෙන්ම මේ පරයංක භහවන වාඩිවෙල සිටින හිඳගෙන සිටන ඉරියෝ්ව බොහෝ කෙනෙකුට පහසු නමුත් ගමන්කිරීම නතරවී සිටීම හිඳගෙන සිටීම නිද නිරියව කෙන සතර රිය්වම මෛත්‍රයේදී නිසතපයන නිදාග නිරියෝව හොඳට වඩාගන්න පුල මෛත්‍රී භාවනාවට අඒ වගේ තමන් මේ සතර ඉරියව්වයම සහය පාත්තාගෙන හේතුවම් ප්‍රත්ථකරගෙන සකස් වෙන හැම පලයක්ම විපාකයක්ම හේතුවන්ගේ විසිරයාමෙන් නැතිව යනවාෙනන අවබෝධයට සිත පුරුදු රීම විදර්සන. මේ තුළින් තමන්ටමසිවුම්ව දැනිල දැනිලා ම උපානය කරගන්න නය කෙන තෙන සක්කායි දිට්්‍යියය බැහැර වෙනආකාරය මගේ මම වී මගේ ආත්මකළ ලස්කඳ පංචකයේ දෙස අරමුණු හදා ගැනීම කෙළෙස් සදා ගැනීම ඒවා බැහැරවල අනාආකාරය ඇසේ පටන් ඔබට පැහැදිලවෙන රූපස්කන්දය ඇසේ පැටන් ඒ හැමර රූපා රම්මණයක්ම හේතුූම් ප්‍රත්ථ කරගෙන සකස්සල හේතුන්ගේ විසිරියාමෙන්නය තු යනව සම්මුතිය තුළ පැත්වත් මම මගේ කියල පරමාර්ත වශයෙන් අනිච්ච දුක්කනත තිලක් කන ධර්මයට යටටත්වය කෙන හැඟීම ඔට වැටහෙන්නවා ඉතිං අපි මේ නිරන්තරයෙන් පුරුදු කර මාර්ගයේ තමයි නැවතත්මා මේ මතක් කළේ ඒ තවදුරට සකායිදිට්ටයෙන් බැහැරවීම දක්වාම මේ ගමන අපි අමු ය පුරුදු කර නැවතනන් සතරපායට යන්නින් නැතුව සුගතියක් උරුම කරගෙන සුගතියකන්තර නිවන මරමුණන් කරගන චතුරා ඇත ධර්ම අවබෝධය පිණිසම අපි අපේ මග සකස් කරගනම් ඒ රාධනාවෙන් හැම දෙනාටම උතුම් චතුරා සත ධර්ම අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරන. භාවනාමාර්ගයට සූදානම් වෙන්න සාධ සාධහෝ සාධහෝ අනන්ත සසර පටන් මේ මොහෝත දක්වා මාගේ සිත කය වචනයන තුන්දුුරින් සිදුණවු සියලුදෝෂයනට බුද්ධරත්යින්ද දම්මරත්යිින්ද සංඝරත්යින්ද මට සමාවලබේවා දිවනුවදේ මට සමාවලබේවා තෙවනුවද මට සමාාවලබේවා මාගේ ගුරු උතුමන්ගෙන්ද මට සමාවලබේවා මාගේමි සිල්වජ්ජීවිතය උතුම්බුදුරුවනට පූජාකරමි පූජාවේවා මාගේමේ සිල්වජ්ජීවිතය උතුම් සදහම්රුවනට පූජාකරමි පූජාවේවා මාගේමේ සිල්වද්ජීවිතය උතුම් සඟරුවනට පූජාකරමි පපුජාවේවා ඒ උතුම් චතුරාරය සත්‍ය ධර්මය මාහට අවබෝධවේවා සාද්ධෝ සාධෝ සා්ධෝ භාවන ඉරියව්වෙන් සකස්සෙලා කර්මස්ථානය ලබන්න. රූපන් අනිච්චන් පටිච්ච සමපන්නං කයේ දම්මං වය දම්මං විරාගදම්මං නිරෝදෙ දම්මං